ஆய் போவான் வெல்கம் பேக் டு ஹாப்பி பேபி அண்ட் மம் யூடியூப் சேனல் அது தவசி மே வீடியோ கத்தைக்கு எக்கத்து வெளாயின்வால ஹெமோம இதாமத்ம ஆதரேன் பிலிகான்னவா கொலிக் அண்ட் கேஸ் சம்பந்த மம மீட்ட கலின் கருப்பு வீடியோ ஏக்கே பார்ட் டூ வீடியோ எக்க தமாய் அது தவசி அப்லோட் கரான தீரணே கலே ඔයා කලින් වීඩියෝ එක බලුවා නම් දන්නවා මේ කොලික් ඇන් ගෑස් කියන්නේ මොනවද කොලික් ඇන් ගෑස් ඇතිවීමට ප්‍රධාන හේතු මොනවද හඳුනාගන්නේ කොහොමද එහෙම නැත්නම් සිම්ප්ටම්ස් මොනවද මේ කොලික් ඇන් ගෑස් වළක්වගන්නේ කොහොමද මේවා වලට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියන එක සම්බන්ධව මම පාර්ට් 1 වීඩියෝ එකේදී කතා කළා මේ පාර්ට් 2 වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ මේ කොලික් ඇන් ගෑස් තත්වයන් තියෙද්දී වෛද්‍යවරයෙකු වෙතට යා යුත්තේ මොන වගේ අවස්ථාවන් වලදීද मे कॉलिक एंड गैस वाले नतीवेन पुलान संकूलता हेमत कंप्लिकेशन मनवाद मेव वलाकाने हेमत मग हेरवगाने कोहमद की घनतमाइ अद दवसे वीडियो की कथाखराने इवागे मैं वीडियो कवसाने थमी मसाज संबंध वीडियो को तगलांत शाखर बलापुरवा एन अवसाने वेनका वीडियो कत्कलासीटवा सुपुरुद पारिधि मत किरी मरण अथवा हैप्पी बेबी एंड मम यूट्यूब चैनल के सब्सक्राइब करना दम सब्सक्राइब कर लगती है बेल आइकन ने कत क्लिक करना इतकोट मैं अलग वीडियो का अपलोड करपूगा मामो या नोटिफिकेशन ने का लेना अभी है ना अद दवसी वीडियो कटे हम පළවෙනි දේ තමයි බබා හරියට කිරි උරල බොන්නේ නැත්නම් ඔයා බ්‍රෙස්ට් ෆීඩ් කරන අම්මා කෙනෙක් නම් අම්මගේ කුක්කු එක බබා ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම නැත්නම් බොටල් ෆීඩ් කරනවා නම් බොටල් එක බබා ප්‍රතික්ෂේප කරනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයාව මුණ ගැහෙන්න ඕනේ දෙවෙනි දේ තමයි බබා වෙනදට වඩා අඩුවෙන් කිරි බොනවා නම් ඔයාට පුළුවන් මේක පරීක්ෂා කරන්න බබා යූරින් පාස් කරන වාර ගණනනුව පැය 24ක් ඇතුළත බබා වාර 6කටත් වඩා අඩු වාර ගණනක් යූරින් පාස් කරනවා නම් ඔයාට නිගමනයකට එන්න පුළුවන් බබා අඩුවෙන් කිරි බොන්නේ කියලා. එහෙමනම් ඉතාමත්ම ඉක්මනින් බබාව වෛද්‍යවරයා වෙතට යොමු කරන්න. තුන්වෙනි දේ තමයි බබාට කොලික් තත්වයක් තිබෙද්දී එහෙම නැත්නම් ගෑස් තත්වයක් තිබෙද්දී බබා දවස් 3කට වඩා කක්කි නොදා හිටියොත් වෛද්‍යවරයාව මුණ ගැහෙන්න. බබාට කන්ස්ටිපේෂන් තියෙනවා නම් බ්ලඩ් ස්ටූල් ඒ කියන්නේ බබා කක්කි දාද්දි බ්ලීඩ් වෙනවා නම් ලේ යනවා නම් එහෙමත් නැත්නම් බබා එක දිගට වමනේ දානවා නම් ප්‍රමාද නොවී බබාව වෛද්‍යවරයා වෙතට යොමු කරන්න. ඒ වගේම ඩයරියා එහෙම නැත්නම් ලූස් මෝෂන් වගේ තත්වයක් තියෙනවා නම් වෛද්‍යවරයා වෙතට යොමු කරන්න. බබා ගොඩාක් කලබලකාරී ලෙස හැසිරෙනවා නම් බබාට අධික උණ තියෙනවා නම් එහෙමනම් ප්‍රමාද නොවී ඉතාමත්ම ඉක්මනින් වෛද්‍යවරයා වෙතට යොමු කරන්න. දැන් අපි බලමු මේ කොලික් එහෙම නැත්නම් මේ ගෑස් කියන තත්වයන් බබාට තිබෙද්දී මේවා වලින් නැති වෙන්න පුළුවන් කම්ප්ලිකේෂන්ස් මොනවද කියලා. මම කලින් වීඩියෝ එකේ සඳහන් කළා වගේ මේ කොලික් කියන තත්වය නිසා බබාට කිසිම ආකාරයකින් කම්ප්ලිකේෂන්ස් ඒ වගේම සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙන්නේ නැහැ. හැබැයි බබාට ඇති වෙන මේ කොලික් කියන තත්වයන් නිසා බබාගේ අම්මට කම්ප්ලිකේෂන්ස් වලට මුහුණ දෙන අවස්ථාවල් ඇති වෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි postpartum depression. බබාට ඇති වෙන මේ කොලික් කියන තත්වයත් එක්ක අම්මට ඩිප්‍රෙෂන් තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඩිප්‍රෙෂන් තියෙන අම්මා කෙනෙක් නම් එයාගේ ඩිප්‍රෙෂන් තත්වය වැඩි වෙන්න පුළුවන්. මෞකිරි එරෙනක අඩු වෙලා මෞකිරි දීම කලින් නතර කිරීම වැනි තත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්. බබා විටින් විට ඇඳීම, බබා නොනවත්වා ඇඳීම, ඒ වගේම බබාව නලව ගන්න බැරි වීම මේ දේවල් හේතු කරගෙන අම්මා තුල තමා තුල වර්ධකාරී හැඟීමක් ඇති වෙන්න පුළුවන්. වෙහෙස අසරණ භාවය ඒ වගේම කෝපය වැනි හැඟීම් මව තුළ ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ මේ අඬන ලදරුවාව නලව ගන්න උත්සාහය තුළ ඒ ඇති වෙන පීඩනයත් එක්ක දරුවාව වේගයෙන් සොලවන්නට යෙදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකින් හානි කරන්නට පෙළඹෙන්න පුළුවන්. ලදරුවාව වේගයෙන් සෙලවීම ලදරුවාගේ මොළයට බරපතල හානි හා ජීවිතයට පවා අනතුරු ඇති කරන්න පුළුවන්. මේ ඇති විය හැකි කම්ප්ලිකේෂන්ස් වලක්ව ගන්න කළ යුතු දේවල් මොනවද කියන එක අපි බලමු. පළවෙනි දේ තමයි යාඥා කිරීම. අම්මා තමා වෙනුවෙනුත් ඒ වගේම ලදරුවා වෙනුවෙනුත් දෙවියන් වහන්සේ ඉදිරියේ තාමත්ම ඕනෑකමෙන් යාඥා කරන්න දරුවාගේ කොලික් තත්වයන් ගෑස් තත්වයන් පහ වෙන්න කියලත් තමා තුළ කිසිම ආකාරයක පීඩනකාරී තත්වයක් ඇති නොවෙන්න කියලත් ඉතාමත්ම උවමනාකමෙන් යාඥා කරන්න. ඒ වගේම දවසේ අඩුම තරමේ පැය භාගයක් හරි
තමාට රිලැක්ස් කරන්න ඒ වගේම මී ටයිම් කාලයක් වෙන් කරවා ගන්න වට පුළුවන් ලදරුවාව වැඩිහිටි කෙනෙක්ට එහෙමත් නැත්නම් දරුවාගේ පියාට බාර දීලා ඔයා කැමති දෙයක් කරන්න ඒ කාලය යොදව ගන්න ඊළඟ දේ තමයි දරුවෙක් ලැබුණම උදව් කරන්න යමෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ අයගේ උදව් ප්‍රතික්ෂේප කරන්නේ නැතිව ඒ අයගේ උදව් ඒ අවස්ථාවේදී ලබා ගන්න ඔයාගේ හොඳම යාළුවෙක් එක්ක විවෘතව කතා කරන්න පැකිලෙන්න එපා ඔයාගේ හිතේ තියෙන දුක ඔයාගේ හිතේ තියෙන බර ඔයාගේ හිතේ තියෙන බිය සැක මේ හැමදේම විවෘතව කතා කරන්න ඒ අයගේ අත්දැකීම් ඒ අයගේ උපදෙස් ඔයාට මේ අවස්ථාවේදී ගොඩාක් වටිනවා පුළුවන් හැම විටදීම බබා නිදා ගන්න අවස්ථාවන් වලදී ඔයත් බබත් එක්ක නිදා ගන්න උත්සාහ කරන්න බබාට බ්‍රෙස්ට් මිල්ක් දෙනවා වගේම බ්‍රෙස්ට් මිල්ක් පම්ප් කරලා දෙන එකක් පුරුද්දක් කරගන්න. එතකොට අම්මට පුළුවන් අධික වෙහෙසකාරී එහෙමත් නැත්නම් අධික පීඩනයකින් ඉන්න අවස්ථාවන් වලදී පවා බ්‍රෙස්ට් මිල්ක් පම්ප් කරලා වෙන කවුරු හරි ලවා බබාට ඒ කිරි ටික දෙන්න. අවසාන වශයෙන් හැම විටදීම ධනාත්මකව සිතන්න. බබාට කොලික් කියන තත්වය මේ ගෑස් කියන තත්වය මේ හැමදේම තාවකාලිකයි. ඒවා ඉතාමත්ම කෙටි කාලයකට පමණයි. මාස 4ත් 6ත් අතර වැනි කෙටි කාලයක් ඇතුළතදී මේ හැමදේම වෙනස් වෙලා ඔයාට දරුවත් එක්ක සතුටින් සිටින්න කාලය උදා වෙන බව මතක තියාගන්න. මගේ බබාට කොලික් කියන තත්වය ඇති වුණේ නෑ. මම හිතනවා ඒකට ප්‍රධානතම හේතුන් වශයෙන් බබා ඉපදිලා ගෙදරට ගෙන ආපු මුල්ම දවසේ ඉඳලා බබාව ස්වඩල් කරන එක, ඒ වගේම බබාට නිතරම මියුසික් ඇහෙන සලස්වන එක, ඒ වගේම රාත්‍රී කාලයේදී බබා ඇහැරිලා ඉන අවස්ථාවන් වලදී ප්‍රොජෙක්ෂන් ලෑම්ප් එකක් නිතරම ඔන් එකේ තියෙන එක. ඉතින් මේ හැම දෙම නිසා ඒ දේවල් වළක්ව ගන්න පුළුවන් වුණා කියලා. හැබැයි මගේ බබාට මුල් කාලේදී ගෑස් තත්වයක් ඒ වගේම කන්ස්ටිපේෂන් වගේ තත්වයක් ඇති වුණා. ඒ ගෑස් තත්වය මගහැරව ගන්න ඒ වගේම ඒ ගෑස් තත්වෙන් බබාට සහනයක් ගෙන දෙන්න මම බබාට ටමි ටයිම් දුන්නා. ඒ වගේම ටමි මසාජ් කළා. මේ ටමි මසාජ් කරන එක ගැන ඉන්ටර්නෙට් එකේ YouTube එකේ ඔයගලන්ට ගොඩාක් වීඩියෝස් බලා ගන්න පුළුවන්. මම හිතුවා අද දවසේ මේ වීඩියෝ එක අවසානයේදී ටමි මසාජ් කිරීම පිළිබඳව ඩෙමෝ එකක් ඔයගලන්ට ෂෙයා කරමු කියලා. මම විශ්වාස කරනවා ඔයත් බබෙක්ගෙන් අලුත් අම්මා කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා. ටමි මසාජ් කරන්න ඔයා හොඳ ඔයිල් එකක් තෝරගන්න. මම බබාට යූස් කළේ සෙබාමෙඩ් සූතින් මසාජ් ඔයිල් එක. ටමි මසාජ් කරන්න බබා අවදියේ මේ වගේම සංසුන්ව ඉන්න වෙලාවක් තෝරගන්න. ඔයාගේ අතේ අල්ලට මෙන්න මේ වගේ තෙල් ස්වල්පයක් අරගෙන ඒ ගත්ත තෙල් ටික ඔයාගේ අත් දෙකේම තවරගෙන ඊට පස්සේ ඒක හොඳින් බබාගේ බඩේ ආලේප කරන්න. බබා ඉපදිලා සති කිහිපයක් ගියන් පස්සේ වට පුළුවන් මෙහෙම ටමි මසාජ් දෙන්න පටන් ගන්න. වැදගත්ම දේ තමයි ඔයාගේ බබා අපහසුතාවයට පත්වෙන කිසිම ආකාරයක මසාජ් එකක් කරන්න එපා. ඒ නිසා බබා හොඳින් සතුටින් ඇහැරගෙන ඉන්න වෙලාවක ඔයා මේක කරන්න පටන් ගන්න. ඒ වගේම තමයි මේ ටමි මසාජ් කරද්දී බබා කැමති සෙල්ලම් බඩුවක් බබාගේ අතට දෙන්න. ඒ වගේම බබාගේ ඇස් දෙක බලලා ඔයා ඉතාමත්ම ආදරෙන් බබාට කතා කරමින් මේ ටමි මසාජ් එක කරන්න. ඔයාගේ අතේ තැවරුණු තෙල් ටික බබාගේ බඩේ ඉතාමත්ම මෘදුව ආලේප කරන්න. මේ පළමුවෙනි ක්‍රමයට කියනවා පැඩ්ලිං ටෙක්නික් කියලා. ඔයාට පුළුවන් මේ එක ටෙක්නික් එකක් 6-7 වතාවක් විතර කරන්න. ඒ වගේම බබාට ෆුල් බොඩි ජෙන්ටල් මසාජ් එකක් දෙන්න ඒ යන කාලෙත් එක බලද්දී මේ ටමි මසාජ් එක වටිතාමත්ම ලේසියෙන් විනාඩි 10ක් වැනි කාලයකදී කරගන්න පුළුවන්. එක ටෙක්නික් එකක් ඉවර වුණාම ඔයාගේ අත බබාගේ බඩට මෙන්න මේ ආකාරව මෘදු ලෙස තියලා බබාගේ දණ හිස් දෙක බබාගේ යටි බඩට මෘදු ලෙස තද වෙන ආකාරයට මෙන්න මේ වගේ උඩට ගේන්න. දෙවනුවට hands of a clock ටෙක්නික් එක. ඔයාට පුළුවන් ඔයාගේ අත් දෙකම මෙන්න මේ ආකාරයට හසුරවන්න. හැබැයි මේ කරන හැම ටෙක්නික් එකක්ම බබාට කිසිම ආකාරයකින් අපහසුතාවයක් ඇති නොවන ආකාරයට බොහොමත්ම මෘදුව කරන්න මතක තියාගන්න.
හැම ටෙක්නික් එකකම අවසානයේදී මෙන්න මේ දේ කරන්න ඕමනා නැහැ. හැබැයි ඔයා කැමති නම් ඔයාට කරන්න පුළුවන්. මෙහෙම කරද්දී බබාට ගෑස් රිලීස් කරන්න එක පහසුවක් වේවි. තුන්වෙනුවට මූන් වෝකින් ටෙක්නික් එක. මෙන්න මේ ආකාරව ඔයාගේ ඇඟිලි බබාගේ බඩ මත බුරුදු ලෙස හසුරවන්න. බෝනික්කෙක්ගේ බඩ මත කරන නිසා මේ ආකාරව පපෝඩ ඇඟිලි හසුරවනවා වගේ වට පෙනුනට ඔයා බබාට කරද්දි බඩ මත විතරක් ඇඟිලි හසුරවන්න මතක තබා ගන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මම මේ 1 2 3 කියලා කරන මේ ටෙක්නික්ස් මේ පිළිවෙලටම කරන්න ඕනේ කියන දෙයක් නැහැ. ඔයා කැමති පිළිවෙලකට ඔයාට කරන්න පුළුවන්. ඊළඟට බබාගේ බඩ මෙන්න මේ ආකාරව දෙපැත්තට මෘදුව ස්ට්‍රෙච් කරන්න. අවසාන වශයෙන් I love you ටෙක්නික් එක. මතක ඇතුව බබාගේ වම් පැත්තේ උඩ ඉඳලා පහළට I හැඩේ, දකුණේ ඉඳලා වම් පැත්තට L හැඩේ, දකුණේ ඉඳලා වම් පැත්තට U හැඩේ. ඔයාට පුළුවන් I love you ටෙක්නික් එක තුන් පාරක් විතර කරන්න. ඊළඟට බබාගේ දණහිස් මෙන්න මේ ආකාරයෙන් බබාගේ යටි බඩට වැදෙන ලෙස බයිසයිකලින් එක්සර්සයිස් කරන්න. මේ එක්සර්සයිස් එකට කියනවා ෆුට්බෝල් ටෙක්නික් කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් බබාව මුණින් අතට හරවලා බබාගේ බඩ මත බබාව තබලා නැවතත් ඔයාගේ අතේ අල්ලට තෙල් ස්වල්පයක් අරගෙන බබාගේ පිට මතට මෙන්න මේ ආකාරව උඩ ඉඳලා පහළට ආලේප කරන්න. මේ වීඩියෝ එකට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව මුණ ගැහෙන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. God bless you.